අද මගේ මාතෘකාව සංයුත්ත නිකායේ පළවෙනි කොටසට අයිති දීතු කියන සූත්‍රය. දීතු කියන කේ තේරුම දුවල කියන එක. එතකොට ඕගොල්ලන්ට ගොඩාක් අදාළයි ඒක. දුවල ගැන කියලා දීපු දේශනාව. බුදුරජාණන් වහන්සේ දුවල ගැන කියලා දෙන විදිහ. ඒකට හේතු උනේ මෙන්න මේකයි. කොසල් රජුරු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න එනවා. බැහැ දකින්න ඇවිල්ලා කොසල් රජුරු පැත්තකට වෙලා වාඩි වෙලා බුදුරජාණන් වහන්සේත් එක්ක දහම් කතාවක් කර කර ඉඳද්දී කොසල් රජුරු ධර්මය අවබෝධ කරපු කෙනෙක් නෙමෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේට ගොඩාක් ශ්‍රද්ධාව තිබිච්ච කෙනෙක්. දහම් කතාවක් කර කර ඉන්නකොට කොසල් රජුරුවන්ට දූතයෙක්ගෙන් හසුන් පතක් එනවා. හසුන් පතේ තියෙන්නේ කොසල් රජුරුවන්ට දුවෙක් උපන්න කියලා. රජුරුවන්ගේ දේවියට රජුරුවන්ට දාව රජුරුවන්ගේ දේවියට දුවෙක් උපන්න. ඒතකොට රජුරුව තමයි පියතුමා. කොසල් රජුරුවන්ට මේකට හිත එච්චරම හොඳ නැති වුණා. රජුරුවන්ගේ මූණ තතු වුණා, අඳුරු වුණා. බුදුරජාණන් වහන්සේට තේරෙනවා රජුරුව දුවෙක් උපන්න කියලා පණිවිඩයට එච්චර කැමති නෑ කියලා. ඇයි? ඒ කාලේ භාරතීය සමාජයේ තිබුණ දුවල උපදින එක හොඳ නෑ, වැඩකට නෑ, අසුභයි කියලා. කාන්තාවන් එහෙම නැත්තං දුවලව සැලකුවේ අර්ථවත් නැති උපතක්, පහත් කළා, වෙනස් කළා. රජ්ජුරුවන්ගේ මූණ අඳුරුනේ ඒක නිසා කියලා බුදුරජාණන් වහන්සේට වැටහුණා. බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ට දේශනා කරන බණ ටික තමයි මේ දීතු සූත්‍රයේ තියෙන්නේ. දුවල කියන්නේ එහෙම එසේ මෙසේයි නෙමෙයි කියලා. බලන්න රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ රජ්ජුරුවන්ට දේශනා කරන ටික. ඉත්තිපි ඒකච්චයා සෙයා පෝස ජනාධිප. ජනාධිප කියලා කියන්නේ මෙතන රජතුමනි. ජනාධිපති කියන වචනෙම පාලි අර්ථය ජනාධිප, ජනයාට අධිපති. රජතුමනි, මේ ස්ත්‍රිය ඇතැම් ස්ත්‍රීන් ඉත්තිපිහි ඒකච්චයා, සමහර ස්ත්‍රීන් සෙයා ශ්‍රේෂ්ඨයි කාට වඩාද? පුරුෂයාට වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. මේ වචන ටිකම මදිද බුදුරජාණන් වහන්සේගේ. හරි. හැබැයි එතන හැම ස්ත්‍රියම කියලා කියන්නේ, මොකද එහෙම ගත්තොත් බුදුරජාණන් වහන්සේ ස්ත්‍රී උසස් කළා, පුරුෂය පහත් කළා සලකලා තියෙනවා. එහෙමත් නැහැ, පුරුෂය උසස් කළා, ස්ත්‍රිය පහත් කළා සලකලත් නැහැ. දැන් ගොඩක් වෙලාවට සමාජයේ තියෙන දෙයක්නේ ස්ත්‍රී පුරුෂ භාවය මත උස්පහත් බව තීරණය කරන එක. හැබැයි බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් මෙතන කරන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරන්නේ ඇතැම් ස්ත්‍රීන් පුරුෂයාටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. ඇයි ශ්‍රේෂ්ඨ වෙන්නේ? මේධාවිනි නුවණ තියෙන කෙනෙක් නම්, සීලවතී සිල්වත් කෙනෙක් නම්, සස්සු දේවා තමන්ගේ මව් දෙමාපියන්ට නැදිමලින්ට දේවත්වෙන් සලකනවා නම්, පතිබ්බතා පතිවෘතාව රකින්නවා නම්, අන්න එහෙම කෙනා පුරුෂයින්ට වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. දැන් එතකොට ශ්‍රේෂ්ඨත්වයේ තීරණය වෙන්නේ ස්ත්‍රී පුරුෂ භාවයේ නෙමෙයි. ශ්‍රේෂ්ඨත්වයේ තීරණය වෙන්නේ උපදින් නෙමෙයි, ක්‍රියාවෙන්. බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර ප්‍රායෝගික ධර්මද්ද, කොච්චර යථාර්ථවත් ධර්මද්ද කියලා. ස්ත්‍රී පුරුෂ භාවයේ උපදින් තීරණය වෙන්නේ නැහැ. උපදින් ස්ත්‍රියවත් පුරුෂයවත් උසස් වෙන්නේ නැහැ. උපදින් සමානයි. ශ්‍රේෂ්ඨත්වයේ තීරණය වෙන්නේ, උසස් බව තීරණය වෙන්නේ ක්‍රියාවෙන්. එතකොට යම් ස්ත්‍රියක් මේධාවිනි නුවණ තියනවා නම්, සීලවතී සිල්වත් නම්, සස්සු දේවා අම්මා තාත්තට නැදිමලින්ට විවාහ වුණහම නම් තමන්ගේ
ස්වාමියාගෙ පාර්ශවයේ අම්මා තාත්තට දේවත්වයෙන් බොහොම ගෞරවයෙන් සැලකනවා නම් පතිබ්බතා ප්‍රතිවෘතාව ආරක්ෂා කරනවා නම් අන්න ඒ ස්ත්‍රිය පුරුෂයාටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා කියනවා. තව ටිකක් තියෙනවා මේ ගාථාවේ. තස්සායෝ ජායති පෝසෝ, අන්න ඒ වගේ ඉන්න ඇයට පුතෙක් උපදිනවා නම් සූරෝ හෝති දිසම්පති, එයා බොහොම දක්ෂ වෙනවා. ඒ වගේ ස්ත්‍රියකට පුතෙක් උපන්නොත් එයා බොහොම දක්ෂ වෙනවා විතරක් නෙමෙයි, තාදිසා සුභගියා පුත්තෝ රජ්ජම්පි අනුසාසති. තාදිසා සුභගියා පුත්තෝ, අන්න එහෙම උපදින ඇගේ පුතා රජ්ජම්පි අනුශාසති, රාජ්‍යයටත් අනුශාසනා කරන්න පුළුවන් කෙනෙක් වෙනවා. මොකද්ද මේ නොකිය රජ්ජුරුවන්ගේ මූණ බලාගෙන කියන්නේ? රජතුමනි, ඔබ වගේ රජෙක්ව බිහි කරන්නෙත් ඈ වගේ ස්ත්‍රියක්. රාජ්‍ය කරන්න, රාජ්‍යයට අනුශාසනා කරන්න, රාජ්‍ය කරවන්න දක්ෂ වෙනවා ඇයට උපදින පුතා. ඒ නිසා ස්ත්‍රිය යහපත් ගුණගරුක ස්ත්‍රිය කියලා කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි කියලා කියනවා. එතකොට දුවල මේක හොඳට මතක තියාගන්න. එතකොට මේ සූත්‍රයේ මේ කාරණා ටික විස්තර කරන්න කලින් මං බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් වර්තමානයේ තියෙන වැරදි අදහසක් මේ වෙලාවේ දුරු කරන්න කැමතියි. පහුගිය කාලේ ගොඩාක් අපිට අහන්න ලැබුණ සමහර වෙලාවට ඔය අන්තර්ජාලයෙන් පවා සමාජ මාධ්‍යවල පවා හුවමාරු වෙච්ච දේශනාවල ස්ත්‍රීත්වය ටිකක් වෙනස් කරලා සලකන විදිහේ වචන ටිකක්. උදාහරණයක් හැටියට අපිට අහන්න ලැබුණ එක වෙලාවක තමන්ගේ ස්වාමියාට කියලා බිරිඳ තේ එකක් හදාගෙන බිව්වත් ඒ බිරිඳ ස්වාමියාට කියලා වැඩක් ගත්ත නිසා ඒ බිරිඳ අපායගාමී වෙනවා වගේ අදහස් තියෙන දේවල්. ඇත්තටම ඒවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට සලකන්න බෑදුවේ. ඒවා පසුකාලීනව මේ ධර්මයට එකතු වෙච්ච බමුණු මත. මං ඒ ගැන ගොඩාක් විස්තර කරන්න යන්නේ. ඒවා ගොඩාක් විස්තර කරන්න ගියොත් මේ දේශනාව ගොඩාක් සංකීර්ණ ශාස්ත්‍රීය එකක් වෙනවා. මේක දුවලට කියන බණක් නිසා මං එහෙම කියන්න යන්නේ. හැබැයි ওই ජාතක කතා වගේ දේවල් දිහා බැලුවහම ඒ ජාතක කතාවල සමහර තැන්වල අපිට පේනවා ඒවා බුද්ධ භාෂිත ධර්මයට වඩා වෙනස් වෙලා බ්‍රාහ්මණ මත එකතු වෙලා ස්ත්‍රීත්වය පහළට හෙළලා ස්ත්‍රීත්වය ස්ත්‍රියගේ ගෞරවය නැති වෙන විදිහට දක්වලා තියෙන තැන්. ඒ ස්ත්‍රිය චපලයි වගේ අදහස් මනමේ කතාව එහෙම එන්නේ, චුල්ල දනුද්දර ජාතක එහෙම එන්නේ අන්නේ විදිහට. ඇත්තට මනමේ කතාව එහෙම දෙයක් ලියන්නේ නැහැ. නමුත් චුල්ල දනුද්දර ජාතකයේ එහෙම එකක් තියෙනවා. වරදේ නොබැඳෙන ස්ත්‍රියක් කොහෙන්ද හොයන්නේ, ස්ත්‍රිය චපලයි ආදී වශයෙන්. ඒව එන්නේ බමුණු මතත් එක්ක. ඒව ධර්මයේ තියෙන දේවල් නෙමෙයි. ඒක ඉතාම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ස්ත්‍රීත්වය කර්මානුරූපව ලැබෙන කර්ම විපාකයක් නෙමෙයි. සමහර වෙලාවට සමහර උපාසිකාවෝම ඇවිල්ලා අපිට කියනවා. සමහර කාන්තාවෝම ඇවිල්ලා අපිට කියනවා. අනේ ස්වාමීනි, මේ ගැහැණුකම කර්මයෙන් ලැබිච්ච එක, කර්ම විපාකයක් අපිට. අපි මේ ගැහැණු වෙලා ඉපදුනේ පෙර කරපු අකුසල කර්මයකට කියලා කියනවා. කොහෙද තියෙන්නේ? මොන බණේද තියෙන්නේ? දුවේ කවදාවත් ඒක පිළිගන්නේ පහම එකක් නෑ. එහෙම දෙයක් ධර්මයේ කොහෙවත් නෑ. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පෙන්වලා දෙනවා ස්ත්‍රීත්වයේ පුරුෂ භාවය කියන එක ඇති වෙන්නේ කොහොමද කියන එක පවා සූත්‍ර දේශනාවල. එතකොට කවුරු හරි කෙනෙක්, කවුරු හරි පුරුෂයෙක් ඊළඟ භවයේ ස්ත්‍රියක් වෙලා උපදින්නේ මොන විදිහේ මානසික ස්වභාවයකින්ද, මානසික පසුබිමකින්ද කියන එක ඉතාම ගැඹුරින් බොහොම මනෝවිද්‍යානුකූලව පෙන්වලා තියෙනවා සූත්‍ර දේශනාවල. ඒක අපිට මේ වෙලාවේ කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ කාරණාවට අදාළ නොවන නිසා. හැබැයි හොඳට මතක තියාගන්න දුවලා, බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව කාන්තාවක් වෙන එක, එහෙම නැත්නම් දුවෙක් වෙලා උපදින එක පෙර කර්මයකින් වෙන නරක කර්මයකින් වෙන දෙයක් නෙමෙයි. නරක කර්ම විපාකයකින් වෙන දෙයක් නෙමෙයි. හොඳ නුවණැති ලස්සන පිරිපුන් දුවෙක් වෙන එක හොඳ කර්මයක් වෙන්න පුළුවන්.
හැබැයි නරක කර්මයක් නම් නෙමෙයි ඒක හොඳට මතක තියාගන්න කර්මානුරූපව බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ගත්තහම ස්ත්‍රිය පුරුෂයා කියලා වෙනසක් නැහැ දෙන්නම සමානයි පුද්ගලයාට පුද්ගලයාට තමයි කර්මය වෙනස් වෙන්නේ නැතුව ස්ත්‍රිය සහ පුරුෂයා කියලා ස්ත්‍රී පුරුෂ භාවය මත කර්මය වෙනස් වෙන්නේ නැහැ ඒක හොඳට මතක තියාගන්න දැන් පැහැදිලිනේ මං ඒක ඉස්සෙල්ලා කියලා ඉන්නවා ඊළඟට දැන් දොල කල්පනා කරන්න ඕනේ මේ ගාථාවේ තියෙන කර්ණාටික කොච්චර දුවේකට වැදගත්ද කියලා දුවේ අපි මේ බණ කියන්නේ ගොඩාක් ලස්සන සමාජයක කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ මේ බණ අහගෙන ඉන්න විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය දෙමාපියෝ කොහොම හිතයිද මං කියන මතයට එකඟ වේද කියන එක මන් දන්නේ හැබැයි මේ මගේ අදහස හිතලා බලන්න අපි කොච්චර පුරාජේරු කිව්වත් අපි කොච්චර ආඩම්බර වාගාලාප කිව්වත් අපේ රට ලොකඩාක් බෞද්ධ රටක් අපේ රට ඉතාම සදාචාර සම්පන්න රටක් තේරවාදී බෞද්ධ රටක් කියලා ධර්මදීපය කියලා කිව්වට අපේ රටේ කොච්චර ළමයින්ට නරක දේවල් සිද්ධ වෙනවද පෞගිය කාලේ කොච්චර අවාසනාවන්ත දේවල් අපිට අහන්න ලැබුණද එතකොට මතක තියාගන්න දේවි දුවලට හැදෙන්න වෙන්නේ ඔය රටේම තමයි ඔය ඔය පරිසරේම තමයි ඒ නිසයි මේ බණ ටික කියන්නේ ඒ නිසයි දුවල මේ බණ ටික හොඳට අහන්න ඕනේ ඒක හොඳට මතක තියාගන්න ඒ නිසා මතක තියාගන්න දුවේ අපේ රට අතීතේ ශ්‍රී විභූතියෙන් යුක්ත රටක් වෙන්න ඇති අපි අහලා තියෙනවා අතීතේ අපේ රටේ වස්ත්‍රාභරණ වලින් සැරසුණු ඉතාම රූප සම්පන්න යුවතියකට මේ රටේ එක කෙළවරක ඉඳලා අනිත් කෙළවරට කිසිදු කරදරයක් පීඩාවක් නැතුව යන්න ලැබුණා කියලා. ඒක එහෙමනම් අපි දන්නේ කියන අතිශෝක්තියක්ද ඇත්තද කියලා. හැබැයි ඒක ඇත්තනම් අපේ රටේ ඉතාම ඉහළ ශිෂ්ටත්වයක් තිබිච්ච රටක් වෙන්න ඕනේ. මොකද රටක ශිෂ්ටත්වය රටක ඉදිරිගාමී බව මනින්නේ ඒ රටේ කාන්තාවන්ට තියෙන ගරුත්වය ඒ රටේ දරුවන්ට තියෙන ආරක්ෂාව වගේ සාධක උඩ දැන් උදාහරණයක් හැටියට අද ස්කැනේඩියානු රටවල් ගත්තොත් දුවලට හොයලා බලන්න පුළුවන් පින්ලන්තය ස්වීඩනය නෝර්වේ රාජ්‍ය ඊට පස්සේ ඔය ඒ වගේ රටවල් ස්විස්තර්ලන්තය ඉතාම ඉහළින් සලකනවා දරුවන්ගේ අයිතිවාසිකම් දරුවන්ගේ ආරක්ෂාව කාන්තා අයිතිවාසිකම් කාන්තාවගේ ආරක්ෂාව ගැන එතකොට ඒ රටක දියුණුව මනින්නේ සාධක උඩ අපේ රට ඒ වගේම අපේ රටේ අසල්වැසි රට ඉන්දියාව වගේ රටවල් වල ඒ තත්ත්වය ගොඩාක් අඩුවෙන් තියෙන්නේ ඒ කියන්නේ අපි දුක් වෙන්න ඕනේ කනගාටු වෙන්න ඕනේ ඒ වගේම අපි ඒ වැරද්ද හදාගන්න වැඩ කරන්න ඕනේ දුවලත් ඒක හොඳට මතක තියාගන්න ඕනේ ඒ නිසා අපේ රට මේ වෙලාවේ මුහුණ දෙමින් ඉන්නේ දුවලා සහ පුතාලා එම නැත්තන් ළමයින් සම්බන්ධයෙන් හොඳ පරිසරයක හොඳ පසුබිමක කියලා ස්වාමීන් වහන්සේ නමක් හැටියට මම හිතන්නේ නැහැ. එතකොට අපි හැමෝමට අපි හැමෝටම විශේෂයෙන් වැඩිහිටියන්ට වගකීමක් තියෙනවා ඒ தත්ත්වය වෙනස් කරගන්න. ඒ සඳහා දුවලත් දුවලගේ පැත්තෙන් තමන්ගේ ජීවිතේ හදාගන්න වැදගත් කාර්යභාරයක් කරන්න ඕනේ. දැන් අපි බලමු මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොනවද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කොයි වගේ ස්ත්‍රියද පුරුෂයටත් වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා ඒක දැනගන්න ආසයි නේද කොයි වගේ ස්ත්‍රියද පුරුෂයාවත් ඉක්මවලා පුරුෂයාවත් අතික්‍රමණය කරලා උසස් වෙන්නේ මොන වගේ කාන්තාවක්ද මොන වගේ දුවෙක්ද කියලා බුදුහාඳුරෝ විස්තර කරනවා දීතු සූත්‍රයේ මේධාවිනී ලස්සන වචනයක් සමහර දුවලට නම් දාලා තියෙනනේ මේධා කියලා නේද මේධාවි කියලා මේධාවිනී කියලා එතකොට මේධාවිනී කියන එකේ තේරුම තමයි ප්‍රඥාව තියෙන කෙනා නුවණ තියෙන කෙනා කියන එක එතකොට දුවේ නුවණ තියෙන කෙනා කියලා කියන්නේ විෂය දැනුම විතරක් තියෙන කෙනා කියන එක නෙමෙයි ජීවිත අවබෝධය තියෙන කෙනා කියන එකයි දැන් දේවි බාලිකාව ඉන්න දුවල මම දන්න විදිහට ඔක්කොමලා වගේ නුවණ තියන අය. ඇයි? ඇයි ඕගොල්ලෝ ඔක්කොමලා ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා තමයි දේවි බාලිකා විද්‍යාලයට එන්නේ. එතකොට
ඔක්කොම දේවිදුවල නුවණයි. නුවණ තියනවා කියලා ගන්න පුළුවන් විෂය දැනුම හැටියට ගත්තොත්. හැබැයි දුවේ මෙතන මේධාවිනී කියලා කිව්වේ විෂය දැනුම විතරක් නෙමෙයි. පොත පාඩම් කරන එක විතරක් නෙමෙයි. මෙතන මේධාවිනී කියලා කිව්වේ ජීවිත අවබෝධය තියෙන්නත් ඕනේ. ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් ප්‍රඥාව තියෙන්න ඕනේ. ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕන කරන ප්‍රඥාව තියෙන්න ඕනේ. ඒක කොහොමද ගන්නෙ? දුවේ ඔය ජීවිත අවබෝධය කියන එකේ අනිත් පැත්ත මොකක්ද? අවබෝධය කියන වචනේ තියෙන අනිත් පැත්ත මොකක්ද? විරුද්ධ වචනේ. එකට තියෙන විරුද්ධ වචන තමයි හැඟීම් කියන එක. හැඟීම් බර භාවය කියන එක. ආවේග කියන එක. හරිද? එතන අපි හැඟීම් වලට වහල් වෙලා දෙයක් කරනවා නම් ආවේග වලට වහල් වෙලා දෙයක් කරනවා නම් ඒක අවබෝධයෙන් කරන දෙයක් නෙමෙයි ප්‍රඥාවෙන් කරන දෙයක් වෙන්නේ නැහැ. මං දුවලට පොඩි උදාහරණයක් කියන්නද? දැන් බලන්න දුවේ ශ්‍රද්ධාවයි භක්තියයි කියලා කියන දෙක ගත්තොත් දුවල හිතන්නේ ඕකෙන් වඩා උසස් වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. භක්තිය කියලා කියන්නේ මොකද්ද එතකොට? භක්තිය කියන්නේ හැඟීමක්. දැන් අපි හිතමු ලස්සන බෞද්ධ ගීතයක් අහනකොට අපිට එන්නේ නේද? අර බුදුරජාණන් වහන්සේ ගැන තියෙන ලස්සන ගීත තියෙන්නේ ඔබේ රාගී මන කැළඹේ දෝ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන මේ තරම් සිව් මැලිද කළු ගල් එහෙම සින්දු තියෙනවනේ. එතකොට ඒ වගේ ගීතයක් අපිට ඇහෙනකොට ලොකු භක්තියක් තමයි උපදින්නේ. ශ්‍රද්ධාවක් නෙමෙයි. ඒකේ තියෙන්නේ හැඟීමක්, ආවේගයක්. හරිද? එතකොට එතන තියෙන්නේ හැඟීම් බර ප්‍රකාශනයක් මිසක ප්‍රඥාවන්ත ප්‍රකාශනයක් නෙමෙයි. එතකොට ඒ වගේ දේවල් වලින්, හැඟීම් වලින් අපිට ලොකු ඉදිරි දියුණුවක් දකින්න බෑ, ගැඹුරක් දකින්න බෑ. ඒක ඒ වෙලාවට තියෙන එච්චරයි. සින්දුවක් අහන වෙලාවට අපිට හැඟීමක් ඇති වෙනවා. සින්දුව අහලා ඉවර වුණාම හැඟීම ඉවරයි. හැබැයි මේ ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? නියම ශ්‍රද්ධාව ඇතුලේ තියෙන්නේ ප්‍රඥාවත් එක්ක පිටින එකක්. ප්‍රඥාවත් එක්ක තියෙන එකක්. එතකොට ප්‍රඥාව කියලා කියන්නේ අවබෝධය. දැන් මෙතනදී අපි ශ්‍රද්ධාව කියන එක පැත්තකට තියලා ජීවිතය දිහා බලන්න. දුවලගේ ජීවිතෙන් හැඟීම් බර වෙලා තීරණ ගන්න ගියොත් එහෙම ඒ හැඟීම් බරව ගන්න තීරණ හැම වෙලාවෙම ප්‍රඥාවෙන් තොරයි, අන්ධයි. අර අහලා තියනවද? අහලා නැති වෙන්න බෑ. ලොකු දුවල නම් අහලා ඇති. වැඩිහිටි දුවල ආදරේ අන්ධයි කියලා කියන්නේ ඒකනේ. ඇයි? ආදරේ කියලා කියන්නේ හැඟීමක්, ආවේගයක්. එතකොට අන්ධයි කියන එකේ තේරුම තමයි එතන එක ප්‍රඥාවෙන් තොරයි, අවබෝධයෙන් තොරයි කියන එක. කවුරු හරි කෙනෙක් ආදරෙන් අන්ධ වුණහම, එහෙම නැත්නම් ආදරෙන් හැඟීමකින් අන්ධයකට ගියහම එයාට අවබෝධය නැතුව යනවා. අපි මොනවද කරන්නේ, මොනවද නොකළ යුත්තේ කියලා දන්නේ නැතුව යනවා. එතකොට දුවේකුට ප්‍රඥාව හරිම වැදගත් වෙනවා. දුවේගේ ප්‍රඥාව හොඳට විෂය කාරණාවලට යොදවලා තමන්ගේ අධ්‍යාපනයට යොදවන්න ඕන, හැඟීම් වලින් පරිස්සම් කරගන්න ඕන විශේෂ වයස් සීමාවක් තියෙනවා. මං ඒක දුවලට මේ වෙලාවේ කියලා දෙන්නම්. හරිද? දුවේ, දුවල දන්නවා දුවලගේ ජීවිතේ දුවල හැම වෙලාවෙම කතා කරනකොට කියන වචනයක් තියෙනවා. ඒ තමයි මේ ටීන් ඒජ් එක කියලා කියන ඉංග්‍රීසියෙන්. එම නැත්තම් ඒ වයස පසු කරන අයට කියනවා ටීනේජර්ස්ලා කියලා කියනවා. මොකක්ද ඒකේ තේරුම? ඒ වචනේ තේරුම තමයි අවුරුදු 13 ඉඳලා 19 වෙනකම් වයස. ඇයි එහෙම ටීන් කියන වචනේ ඇවිල්ලා තින්නේ? ඉංග්‍රීසියෙන් ගණන් කරනකොට 13 ඉඳලා 19 වෙනකම් 13 ආදී වශයෙන් શબ્දයක් නැගෙන නිසා ඒකට පොදුවේ විවහාර කරනවා ආප්තයක් හැටියට. 13 වයස ඉඳලා 19 වයස වෙනකන් 13 ඉඳලා 19 වෙනකන් කියනවා ටීනේජ් එක කියලා. එහෙම නැත්නම් ඒ වයස පසු කරන අයට කියනවා ටීනේජර්ස්ලා කියලා. ඒක සිංහලෙන් කියුවොත් නව යෞවන වයස කියලා කියනවා. එතකොට ඉස්කෝලේ පන්ති වශයෙන් ගත්තොත් මොකද්ද මේ නව යෞවන වයස කියලා ගන්නෙ? නව යෞවන වයස කියලා ගන්න එතකොට ඉස්කෝලේ ගත්තොත්
हते अटे वगे पंतिवल इंदला हरियत मुसस्पिल पंतिय वेनकां एक याने दहतुन वसर पंतिय वेनकां पैदिलिने එතකොට 10 වස් අවුරුදු 10 දී 5 වසරේ නම් අවුරුදු 11 දී 6 වසරේ 12 දී 7 වසරේ 13 දී 8 වසරේ එතකොට 8 වසරේ ඉඳලා 8 ශ්‍රේණියේ ඉඳලා 13 ශ්‍රේණිය දක්වා වයස් කාණ්ඩයට අයිති දුවලට කියනවා පුතාලටත් කියනවා ටීනේජර්ස්ලා නව යෞවන වයසේ පසු වෙන අය කියලා ඔන්න ඔය වයසේදී දුවල පුතාල දෙගොල්ලන්ගෙම कायिक वगेम मानसिक वेनस्कम सिद्ध वेनवा कायिक वेनस्कम गेन कथा करन्न पाडम मालावक विद्याव पोते सौख्य पाडम पोते देनवा मानसिक वेनस्कम गेन अपि तेरुं गन्न ओने ए पाडम वलिन वगेम मे वगे साहित्य धर्मे असुरु करगेन ए वयसेदि तमयि दुवे अपिट पालनय करगन्न बेरी आवेग राशियक एन्ने දුවලට වුණත් පුතාලට වුණත් හැඟීම් ආවේග මතුවලා එනවා ආදරය ආකර්ෂණය වගේ දේවල් මතුවෙන්න පටන් ගන්නවා ඒක ඒ වගේ වෙලාවකදී දුවලා ඒ හැඟීම් වලට යට වුණොත් මොකද වෙන්නේ ඒ හැඟීම් වලට වහල් වුණොත් වෙන්නේ දුවලගේ ජීවිතය අඳුර වෙලා යනවා දුවලගේ ජීවිතේ ගොඩාක් නරක පැත්තට හැරෙනවා දුවල පහුගිය දවස්වල සිදුවෙච්ච ලංකාවේ සිද්ධි අධ්‍යයනයක් කළොත් එහෙම උසස් පෙළ ව්‍යාපෘතියක් කරන්න තියෙනවනේ ගොඩක් වෙලාවට නේද මම දන්න විදිහට තියෙනවා එතකොට අපි හිතමු සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් කරන්න පුළුවන් ඕනනම් දුවෙකුට පහුගිය දවස්වල සිද්ධ වෙච්ච සිදුවීම් දාමයක් අරගෙන ලංකාවේ ළමයින් සම්බන්ධයි ළම ආරක්ෂක අධිකාරියන් තොරතුරු අරගෙන පොලිසියෙන් දත්ත අරගෙන ඒව ගැන සිද්ධි අධ්‍යයනයක් කළොත් ඒ අධ්‍යයනයේදී දුවලට ඉතාම පැහැදිලි වෙනවා ඒ වයස් කාණ්ඩයේ ඇතුලේ නව යෞවන වයස් කාණ්ඩයේ ඇතුලේ තමන්ගේ ජීවිතේට හානියක් වෙච්ච දරුවෙක් තමයි පසු කාලීනව නොඑක් වැරදි දේවල් වලට යොමු වෙලා තමන්ගේ ජීවිතේ අඳුරු කරගෙන තින්නේ කියලා. එතකොට හොඳට මතක තියාගන්න දුවලා ඒ වයස් කාණ්ඩයේ ඇතුලේ දුවලගේ ජීවිතේ ගොඩාක් පරිස්සම් කරගන්න ඕනේ හැඟීම් වලට යටත් වෙන්න හොඳ නෑ බුද්ධිමත් වෙන්න ඕනේ ශක්තිමත් වෙන්න ඕනේ හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ තමන්ව වැරදි දෙයකට පොළඹවන වැරදි දෙයකට ආරාධනා කරන තමන්ට වැරදි වැඩකට වචනකින් හරි අනුබල දෙන කෙනෙක්ට ලං වෙන්නවත් දෙන්න හොඳ නැති විදිහේ ශක්තියක් දුවෙක් ළඟ තියෙන්න ඕනේ ඒක හොඳට දුවල මතක තියාගන්න මේධාවිනී කෙනකේ තේරුම දුවේ ගණන් හදන මොලේ විතරක් නෙමෙයි විද්‍යාව පාඩමේ මොලේ විතරක් ප්‍රමේයන් ගැන තියෙන මොලේ දැනුම විතරක් නෙමෙයි විද්‍යාත්මක නියමයන් ගැන තියෙන දැනුම සාහිත්‍ය පාඩමේ ව්‍යාකරණ දැනුම ඒ ටික විතරක් නෙමෙයි ආවේග වලට යටත් නොවි ඉන්න පුළුවන් දැනුමක් ආවේග වලට යටත් නොවි ඉන්න පුළුවන් අවබෝධයක් ආවේග වලට අන්ධ නොවි ඉන්න පුළුවන් පෞරුෂයක් දුවලට තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ධාවිනි හොඳට නුවණ තියෙන දුවෙක් වෙන්න ඒ වගේ හදිසි තත්වයකදී තමන්ව ඇසුරු කරන්නේන සමාජයේ විවිධ පුද්ගලයෝ ගැන හොඳට නුවණින් බලන්න දැන් පහුගිය දවස්වල දුවලට ගොඩාක් වෙලාවට ප්‍රාන්තිවල අධ්‍යාපන කටයුතු කරන්න බැරි වුණානේ එතකොට දුවල ගොඩාක් කාලවලට වැඩ කළේ අර මේ මාර්ගගත අධ්‍යාපන යටතේ සුහුරු තාක්ෂණයෙන් කරන මාර්ගගත අධ්‍යාපනය අමාරු වචන දෙකක් නේද සුහුරු තාක්ෂණය කිව්වේ ස්මාර්ට් ටෙක්නොලොජි කියන එක සුහුරු තාක්ෂණය ඊළඟට මාර්ගගත කියන එකෙන් කියන්නේ දුවල ඉංග්‍රීසියෙන් කියන්නේ ඔන්ලයින් කියලා ඔන්ලයින් এডুকেෂන් කියන එක තමයි මාර්ගගත අධ්‍යාපනය කියලා කියන්නේ එතකොට පහුගිය කාලේ ගොඩක් වෙලාවට ඔයගලන්ට කරන්න උනේ ඒ විදිහේ ස්මාර්ට් තාක්ෂණය පාවිච්චි කරලා මාර්ගගත අධ්‍යාපනය කියම නැත්නම් ඔන්ලයින් විදිහට තමයි ඉගෙන ගන්න උනේ දැන් එතකොට ඒ වගේ විදිහට ඉගෙන ගන්නකොට දුවලට පේනවා දුවලට තේරෙනවා සමහර වෙලාවට විවිධ සමාජ මාධ්‍ය කණ්ඩායම් විවිධ ගෲප්ස් තියෙනවා ඒ වගේ දුවලට විවිධ විදිහේ ප්‍රතිචාර එන්න පුළුවන්
හරිද පාසල් පද්ධතිය ඇතුළේ නම් ආරක්ෂිතයි හැබැයි සමහර වෙලාවට උපකාරක පන්ති වේවා වෙන මොනව හරි විදිහකින් ඒ වගේ වලට සම්බන්ධ වුණාම දුවලත් ආසයි සමහරලාට මූණු පොතට සම්බන්ධ වෙන්න එහෙම නැත්නම් වෙන සමාජ මාධ්‍ය පාවිච්චි කරන්න ඒ වගේ විවිධ ගෲප්ස් හදාගන්න එතකොට මොකද වෙන්නේ එතකොට අර විවිධ විදිහ අය ඇසුරු කරන්න හම්බ වෙන විවිධ විදිහ අය කතා කරන්න එනවා චැට් කරන්න එනවා එතකොට දුවේකට නුවණ තියනවා නම් මොලේ තියන දුවෙක් නම් තේරෙන්න ඕනේ මම කොහොමද මගේ පරතරය තියාගන්නේ සීමාව තියාගන්නේ ලිමිට් එක තියාගන්න ඕනේ විදිහ දැනගන්න ඕනේ අන්න එතෙන්ට තමයි මේධාවිනී නුවණ ඕන කරන්නේ ඒ වෙලාවට ආවේගශීලී වුණොත් හැංගීම් බර වුණොත් මොකද වෙන්නේ හැංගීම් බර වුණොත් දුවෙක් තමන්ගේ සීමාව ඉක්මවලා යන්න පුළුවන් තමන්ගේ තියෙන සීමාව ඉක්මවලා ගිහිල්ලා දුවගේ පෞද්ගලික දුරකථන අංක දුවගේ ලිපිනය ගෙදර තියෙන දැන අම්මා තාත්තා ගැන විස්තර ටික 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 නරක කෙනෙක් අතට වැරදි කෙනෙක් අතට දුවට ඇත්තටම ආදරය කරන්නේ නැති කෙනෙක් අතට පත් වුණොත් එහෙම දුවගේ ජීවිතය අනතුරේ පත් වෙනවා ඔයාගේ ඡායා රූප වේවා පෞද්ගලික දොරතුරු වේවා දැන් එතකොට දුවෙක් මේධාවිනී කෙනකින් තේරුම පැහැදිලි නේද විෂය දැනුම විතරක් නෙමෙයි යාට හොඳ ප්‍රඥා සම්පන්න අවබෝධයක් තියෙන්න ඕනේ එතකොට ඒක හරියම වැදගත් දෙයක් වෙනවා හරිද දැන් බලන්න දුවේ යශෝදරා මහරහත් තෙරණිය ගැන අපි කතා කරලා තියෙනවා මීට කලින් දේවි බාලිකා විද්‍යාලය දුවලත් එක්ක බණ කියනකොට අද දවසත් වැදගත් වෙනවා ඇසළ පොය දවස නිසා යශෝදරා දේවිය හා සම්බන්ධයෙන් වැදගත් පොය දවසක් එතකොට දුවේ බලන්න යශෝදරා චරිතය දිහා කල්පනා කළා යශෝදරාව මොනතරම් ප්‍රඥා සම්පන්නව සංසාරේ ක්‍රියා කරලා දිනවද කියලා දැන් එක තැනක් තමයි යශෝදරාව සම්බන්ධයෙන් ඉතාම සහකම්පණය වෙන තැනක් තමයි අපි දුවේ සඳකිඳුරු ජාතකය සඳකිඳුරු ජාතකයේ දුවල අහලා ඇති සඳකිඳුරු ජාතකයේ කිඳුරට හී පහරක් වැදෙනවා ඒ කිඳුරට ඊපාරක් ඇදිච්ච වෙලාවේ සඳ කිඳුරිය යශෝදරාව ඒ කිඳුරා ලේ උතුර උතුරා පණ අදිනවා සඳ කිඳුරියව රැගෙන යන්න බ්‍රහ්මදත්ත රජුරු එනවා සඳ කිඳුරිය මොකද කරන්නේ හඬ හඬ අදිෂ්ඨාන කරනවා සත්‍ය ක්‍රියා කරනවා මගේ සඳ කිඳුරට මගේ සීලයේ බලෙන් පතිවෘතාවේ බලෙන් ජීවිතය ලැබේවා එහෙම නොලැබුණොත් මමත් මොහොමත්තේම මියදෙනවා විනා මේ රජ්ජුරුවත් එක්ක මම යන්නේ නැහැ කියලා. දැන් ඒ වෙලාවේ බය වෙලා හැංගීම් බර වෙලා තීරණය ගත්තා නම් මොකද වෙන්නේ? අඬ අඬ බය වෙලා ගත්තා නම් අනේ මගේ ස්වාමියා බේරලා දෙන්න කියලා රජ්ජුරුවන්ට වැඳ වැටිලා අන්තිමට ස්වාමියා මිය ගියාට පස්සේ රජ්ජුරුවත් එක්ක අතිනතරගෙන යන්නත් තිබුණා තමන්ගේ ජීවිතය ගැන හිතලා. නමුත් සඳ කිඳුරි එහෙම කරන්නේ ඒ වෙලාවේ තීරණය කරනවා මගේ කිඳුරට මම ආදරය කරපු මේ සත්පුරුෂයාට අනතුරක් වුණා නම් ඔහු වේ අනතුරෙන් මිදෙනකම් මම ඔහුව තනි කරන්නේ නෑ බලන්න බලන්න දුවේ යසෝදරා මහරහත් තෙරණියගේ ඒ චරිත කතාවල තියෙන සමහර සිදුවීම් දැන් බලන්න යසෝදරාව අවුරුදු 16 දි 11 හැවිරිදි වයසේදී සිද්ධාර්ථයන් වහන්සේ එක විවාහ ගිවිස ගන්නවා. ඒතරේ විවාහ ගිවිස ගැනීම ශිල්ප දැක්වීමේ අවස්ථාව වෙනකන් යසෝදරාව තමන්ගේ චරිතය හොඳට ආරක්ෂා කරගෙන හිටියා. දැන් අද කාලේ හැටියට නම් අවුරුදු 18ක් ඉක්මෙන්න ඕනේ වැඩිහිටි වයසකට පත් වෙන්න විවාහ වෙන්න. නමුත් අතීතයේ හැටියට අවුරුදු 16 සලකලා තියනවා විවාහ වෙන්න පුළුවන් කියලා ඒ ಭಾರತೀಯ සමාජයේ එතකොට දැන් අවුරුදු 16 වයසේදී යසෝදරාව කුමරියක් හැදියට සිද්ධාර්ථයන් වහන්සේත් එක්ක විවාහ ගිවිස ගන්නවා. දැන් එතකොට අවුරුදු 16ක් වෙනකන් යසෝදරාව ආරක්ෂා කරනවා කුමරි බඹසර ආරක්ෂා කරනවා බොහෝම පරිස්සමින් ආරක්ෂා කරගන්නවා. එතකොට ඒ ආරක්ෂා කරගත්ත තමන්ගේ ගුණධර්ම නිසා තමයි ඇයට පුළුවන් වෙන්නේ තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න. එනිසා ඔන්න පළවෙනි කාරණාව මං කියලා දුන්න මේධාවිනී බුද්ධිමත් දුවෙක් වෙන්න විශේෂ දැනුමට විතරක් නෙමෙයි සමාජ අවබෝධය තියෙන
අවබෝධයෙන් කටයුතු කරන හැඟීම් වලට වහල් වෙච්ච නැති දුරෙක් වෙන්න ස්වාමීන් වහන්සේ නැවත මතක් කරනවා සමාජ මාධ්‍ය වගේ දේවල් පාවිච්චි කරනකොට ඉතාම් පරිස්සම් වෙන්න එක වතාවක් නෙමෙයි දුවේ දෙවතාවක් නෙමෙයි දුවේ දහවතාවක් පරිස්සම් වෙන්න දහවතාවක් හිතන්න මොන හරි දෙයක් තීරණයක් ගන්න කලින් හරිද ඊළඟ එක තමයි මේධාවිනී ඊළඟට සීලවති කියන වචනේ මේධාවිනී කියන වචනේ නම් දැන් ඉන්න දුවලට යොදන වචනය හැබැයි සීලවති කියලා නම් දුවල දැන් නැහැ ඉස්සර කාලේ හිටියා සීලවති කියන එකේ තේරුම සිල්වත් තැනැත්තිය කියන එක කොච්චර ලස්සන වචනයද නේද හැබැයි දැන් ඒ වචනේ දුවලට දැම්මොත් එහෙම hina වෙනවා සීලවති කියලා හැබැයි ඒක නරක වචනයක් නෙමෙයි hina වෙන්න ඕන වචනයක් නෙමෙයි සීලවති කියලා කියන්නේ සිල්වත් කියන එක සිල්වත් තැනැත්තිය කියන එක ස්ත්‍රී වාචික වචනයක් එතකොට සිල්වත් තැනැත්තිය කියන්නේ කාටද දස සිල් ගන්න උපාසකම්ම කියන එකද අට සිල් ගන්න කෙනා කියන එකද එහෙම නැත්නම් අර සිල් දෙද්දක් පොරවගෙන සිල් ගන්න යන කෙනා විතරද සීලවති කියන්නේ නේ තමන්ගේ ජීවිතේ හොඳට සීලයක් ආරක්ෂා කරන කෙනාට කියන සීලවති කියලා. දොලට දින සීලය මොකද්ද? ස්වාමීන් වහන්සේ ඔන්න අද කියනවා මම හරියටම දොලගේ සීලය තමයි Brahmacharya පංච සීලය. මොකද්ද Brahmacharya පංච සීලය කියන්නේ? පානාති පාතා වේරමණී එක දන්නවා ප්‍රාණඝාතයෙන් වළකිනවා. අදින්නා දාන වේරමණී හොරකමින් වළකිනවා එකක් දන්නවා. දුවේ කාමේසු මිච්ඡාචාරා නෙමෙයි දොලට තියෙන්නේ. ඇයි? කාමේසු මිච්ඡාචාරා කියලා කියන්නේ වැරදි කාම සේවනයෙන් වළකිනවා. ඒ කියන්නේ විවාහ වෙච්ච දුවෙක් නම් විවාහ වෙච්ච පුතෙක් නම් තමන්ගේ බිරිඳ තමන්ගේ ස්වාමිය ඉක්මවලා යන්නේ නැහැ කියන එකයි වැරදි කාම සේවනයෙන් වළකිනවා කියන්නේ. එතකොට විවාහ වෙලා නැත්තම් කාම සේවනයෙන් වළකිනවා කියන අදහස. එතකොට එතෙන් දෙන්නේ අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක. පැහැදිලිද? එතකොට පංචශීල ප්‍රතිපදාවේ දුවලට අදාළ වෙන්නේ අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන වචනේ. ඉතින් ඒ විදිහට සමාදන් වෙන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒක නරක නෑ, ඒක ගොඩක් හොඳයි. නමුත් අර පාසලේදී වැඩිහිටි ආචාර්යවරු දෙමාපියෝ හැමෝමත් එක්ක සිල් සමාදන් වෙනකොට තමයි කාමේසු මිච්ඡාචාර කියලා කියන්නේ. හැබැයි දුවල විතරක් සිල් සමාදන් වෙන වෙලාවක නම් අබ්‍රහ්මචර්යා ශික්ෂාපදේ සමාදන් වෙන එක තමයි වටින්නේ. ඇයි? දුවෙක් පුතෙක් ගත්තොත් විවාහ වෙලා නැහැ. එතකොට දුවලට පුළුවන් Brahmacharya සීලයක් ආරක්ෂා කරන්න. දුවෙක් කොච්චර සුන්දරයිද එතකොට? පිරිපුන් මලක් වගේ. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරු කියන්නේ නැහැ. සුරාමේරය මජ්ජපමා දට්ඨාන සුරාවෙන් වළකිනවා. මේ ශික්ෂාපද ටික හොඳට දුවලා ආරක්ෂා කරන්න ඕනේ. පුතාලත් තහන් ඉන්නවා නම් ඒගොල්ලන්ටත් එක්කයි මේ කියන්නේ. දේවි දුවලටත් වැදග විශේෂ කරලා කියන්නේ. එතකොට දුවේ මේ පන්සිල් පද පහෙන් විශේෂයෙන්ම මතක තියාගන්න Brahmacharya සීලයක් ආරක්ෂා කරන්න. කවදාවත් ජීවිතේ හැඟීම් වලට වහල් වෙලා තීරණ ගන්න එපා. තමන්ගේ සීලය හොඳට ආරක්ෂා කරගන්න. කායිකව වැරදි ස්පර්ශයක් තමන්ගේ නිසි වයස නිසි කල වයස එනතුරු මොන හේතුවකින්වත් තව කෙනෙකුට තමන්ට අනතුරක් කරන්න පුළුවන් කෙනෙකුට අවස්ථාවක් දෙන්න එපා. ඒක දුවේගේ ජීවිතයේ ලොකු අනතුරක්. ඒ වගේම තමයි බලන්න අද රටේ සමහර තත්ත්වයන් ඇතුලේ දුවල පවා මත්පැනට පෙළඹෙන අවස්ථා තියෙනවා. පුතාලටත් මත් වෙන දේවල් හොඳ නැහැ, දුවලටත් හොඳ නැහැ. දෙගොල්ලන්ටගේම ජීවිතේ අන්ධ කරනවා, අඳුරු කරනවා, ප්‍රමාදයටපත් කරනවා. මජ්ජපමා දට්ඨාන කියන්නේ මොකන්ද? මත් වෙනවා ප්‍රමාදයටපත් වෙනවා. මත් වෙනවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ මත් වෙලා අන්ධ වෙලා. මත් වෙච්ච කෙනෙකුට නිවැරදි තීරණ ගන්න බෑනේ. මත් වෙච්ච කෙනා ඉන්නේ අසිහියෙන්. සිහියෙන් නෙමෙයි. ප්‍රකෘති ලෝකෙ නෙමෙයි විකෘති ලෝකෙක ඉන්නේ. අනිත් එක ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙනවා කියන්නේ මොකද්ද? තමන්ට ඒ කල යුතු දේ කරන්න ඕන වෙලාවේ කරන්න හම්බෙන්නේ නැහැ.
තමන්ට ගේදර යුතුයකම් ටික කරන්න බෑ අධ්‍යාපන කටයුතු ටික කරන්න වෙන්නේ නෑ තමන්ගේ ජීවිතේ අනාගතයේ කටයුතු ටික කරන්න බෑ ප්‍රමාද වෙනවා එතකොට මදයට සහ ප්‍රමාදයට හේතු වෙන දේවල් බාණය කරන්නේ ඒ නිසා හොඳට මතක තියාගන්න දුවලයි පුතාලයි හැමෝම මේ ශික්ෂාපද බොහොම ගෞරවයෙන් බොහොම ආදරෙන් ආරක්ෂා කරන්න එහෙම රකින්නකොට කොච්චරේ ශික්ෂාපද වලින් තමන්ට ශක්තියක් එනවද කියලා දුවලට තේරෙනවා දුවේ හොඳට මතක තියාගන්න මේවා ප්‍රායෝගික කරුණු නෙමෙයි කියලා කියන්න බෑ මම තරුණ පුතාලා ගොඩාක් දෙනෙක් ළඟින් ඇසුරු කරනවා අපේ දහම් පාසලේ පුතාලා පාසල්වල පුතාලා ඒගොල්ලෝගේ ජීවිතවල තියෙන නොඑක් දේවල් එක්ක එතකොට සමහර වෙලාවට අපිට හම් වෙනවා ගොඩක් පුතාලා ඉන්නෝ සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ජීවිතේ තාම කෙලිලොල් වයසේදී පවා සමහර වෙලාවට මත්පැන් පානය කරන සමාජයක් මැද්දෙත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ඉන්නෝ දැන් අපි දන්න සමහර තරුණ දරුවෝ ඉන්නෝ තමන් එක්ක එකට වැඩ කරන 100ක් 200ක් දෙනා නොඑක් සාද පවත්තද්දී ඒගොල්ලෝ තනියම ඉන්නෝ නැහැ මම මත්පැන් බොන්නේ නැහැ කියලා සමහර පුතාලා ඉන්නවා විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉගෙනගෙන විශ්වවිද්‍යාලෙ නොඑක් විදිහේ සමාජ සම්දර්ශන සැනකෙලි සාද පවත්තද්දි අනිත් ඔක්කොමල මත්පැන් පානය කරනවා ඒ පුතාලා කියනවා නෑ මම මත්පැන් පානය කරන්නේ නෑ මම ප්‍රතිපත්තියක් තියනවා කියලා ඒගොල්ලෝ ඉන්නවා ඒ කියන්නේ Tamanට කොන්දක් තියනවා නම් පෞරුෂයක් තියනවා නම් 100ක් මැද්දේ වුණත් Tamanට පුළුවන් Tamanගේ වැරද්ද නොකර ඉන්න මේ වැරද්ද නොකර ඉන්න ඒ නිසා තමන් අනිත් අය නිසා කරනවා කියලා කියන්න බෑ. තමන්ට පුළුවන් වෙන්න ඕනේ. ඒකට පෞරුෂයක් තියෙන්න ඕනේ. දැන් මේ ඊටාම මෑතක එක පුතෙක් ඇවිල්ලා මාත් එක්ක කිව්වා මේ සිදුවීම් මම වැඩි කියන්නේ මේක විතරක් කියන්නම් දුවලට තේරෙන්න. ඒ පුතා එක සන්ධ්‍යා සාදයකට ගියහම ඒ තරුණ පුතත් එක්ක හිටපු යාළුව ඔක්කොමලා මත්පැන් බීලා ඒ පුතා මත්පැන් පානය කරන්නේ ඒ පුතා කියන යාළුව අතර ගැහණු යාළුවොත් ඒ කියන්නේ දුවලත් හිටියලු තරුණ වයසේ ආගෙම වයසේ අවුරුදු 25ක් 26ක් 27ක් වයසේ එතකොට මේ කොළඹ පාසල්වල ඉගෙනගත්තු දුවලා එතකොට ඒගොල්ලොම එතෙන්දි මත්පැන් පානය කළාලු හැබැයි මේ පුතා බීලා නෑ එතන බලන්න අර කාන්තාව ඒ දුවල වෙලත් ඒගොල්ලෝ එහෙම කරද්දි අර පුතාට ශක්තිය තිබුණා නෑ මට ඕනේ නෑ කියලා ඉන්න. දැන් අනිත් යාළුවෝ විහිළු කරන්නේ නැති බලන්න මේ ගෑනු ළමයිනුත් බොනෝ. ඔයා විතරක් බොන්නේ කියලා. ඔයා ගෑනු ළමයින්ටත් වඩා අන්තයි කියලා විහිළු කරන්නේ නැති. හැබැයි ඒ පුතාට පෞරුෂයක් තිබුණා, ඒ පුතාට කොන්දක් තිබුණා කියන්න නෑ මේක මගේ ප්‍රතිපත්තිය. මම බොන්නේ නෑ. මට දඩම් විදුරුවක් ගෙනත් දෙන්න කියන්න. අන්න එකට කියන්නේ පෞරුෂය. ඒක නිසා සිල්වත් දුවෙක් වෙන්න සීලවති. ඊළඟ එක සස්සු දේවා පතිබ්බතා නැදිමලෙයින්ට බොහොම ආදරෙන් සලකන දුවෙක් වෙන්න ඕනේ නැදිමලෙයින් කිව්වම විවාහ වෙනකන් අම්මා තාත්තා විවාහ වුණාට පස්සේ තමන්ගේ අම්මා තාත්තා වගේම තමන්ගේ ස්වාමියාගේ අම්මා තාත්තා එතන ඒගොල්ලන්ට බොහොම ආදරෙන් සලකන දුවෙක් වෙන්න කියලා කියනවා එතන අම්මා තාත්තා කියන දේ අහන කෙනෙක් වෙන්න ඕනේ දැන් බලන්න යශෝදරා මහරහත් තෙරණිය ගිහි කාලේ සුද්ධෝදන මහරජුරුවන් කොච්චර ආරක්ෂා කළාද මහරජුරුවත් එක්ක සිද්ධාර්ථයන් වහන්සේ මාලිගාව දාලා ගියාම රාහුල කුමාරයවත් පෝෂණය කරගෙන රජුරුවන්වත් බලාගෙන ප්‍රජාපති දේවියවත් බලාගෙන හිටියානේ ඊට පස්සේ ප්‍රජාපති දේවිය පැවිද්ද ලබා ගත්තට පස්සේ එතුමිය පසුපස්සේ ගිහිල්ලා යශෝදරාවත් සංසාර දුකෙන් අත මිදෙන්න පැවිද්ද ලබා ගත්තා එතකොට බලන්න තමන්ගේ අලුත් පවුලකට එකතු වෙලා ඉන්නේ විවාහ වුණාම. හැබැයි ඒ පවුලේ ඉන්න අම්මා තාත්තවත් තමන්ගේ වගේ සලකනවා. ඉතින් ඒකත් හරි ලස්සන වැදගත් සංකල්පයක්. දුවෙකුට දැන් අම්මා තාත්තා දෙන්නෙක් ඉන්නවා. පුතෙකුටත් දැන් අම්මා තාත්තා දෙන්නෙක් ඉන්නවා. විවාහ වෙච්ච දවසකදී පුතෙකුට තව අම්මා තාත්තා දෙන්නෙක් එකතු වෙනවා. එතකොට අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි. ඒගොල්ලන්ව ආදරෙන් බලා ගන්න ඕනේ. ඒගොල්ලන්ට කීකරු වෙන්න ඕනේ ඒගොල්ලන්ට දේවත්වයෙන් සලකන්න ඕනේ කියලායි මේ කියන්නේ. එතකොට දුවේ පුතේ දැන් මේ ඉගෙන ගන්න වයසේදී ඔයගලන්ට දැනට ඉන්නේ එක අම්මයි තාත්තයි දෙන්නයි ඒ දෙන්නට ආදරෙන් ගෞරවෙන් සලකන්න ඕනේ. ඉතින් පුංචි කාලේ බලන්න
දුවෙකුට අර අහලා ඇති කතාවක් ඔයගොල්ලෝ කියනවා මේ දුවලා ගොඩාක් තාත්තලා එක්ක යාළුවෙයිනේ ඉතින් පුංචි කාලේ ඇවිල්ලා මේ තාත්තගේ ඇඟේ තමයි එල්ලිලා අහන්නේ හැමදේම තාත්තා තමයි ආරක්ෂකයා දුවලගේ දැන් මම පහුගිය කාලේ දන්න එක නිවසක චූටි දුවෙක් ඉන්නවා චූටි නංගි කෙනෙක් ඉතින් එයා මේ හැම වෙලේම තාත්තත් එක්ක තමයි ඉන්නේ අපිට අල්ලන්නවත් දෙන්නේ නැහැ පිරිත් නූලක් බඳින්න ගියා තාත්තට අතින් සංඥා කරනවා තාත්තට අරගෙන මට බඳින්න කියලා එහෙම දෙන්නේ නැහැ අල්ලන්න යාව එතකොට තාත්තා තමයි ආරක්ෂකයා දුවලගේ එහෙනම් තාත්තා ළඟට තුරුල් වෙනවා තාත්තව සිප ගන්නවා තාත්තට තුරුල් වෙලා නිදා ගන්නවා තාත්තා තමයි බන්ස් කවන්නේ තාත්තා කරේ දියාගෙන යන්න ඕනේ ඈ ඉතින් නොඑක් දේවල් දැන් එහෙම ඉඳලා ඊට පස්සේ මොකද වෙන්නේ අර මම කිව්වා නේද දුවලගේ මනස වෙනස් වෙන කාලයක් එනවා කියලා මම ඒකට කිව්වා ටීනේජ් එක කියලා නේද අවුරුදු 13 කාලේ එනකොට ඈ ඔන්න එතකොට තාත්තගෙන් හොරෙන් ඈත් වෙනවා තාත්තගේ තුරුල්ලෙන් අයින් වෙනවා සමහර වෙලාවට තාම වෙලා නැතුව ඇති ඉස්සරහට වෙන්න ඉඩ තියෙනවා තාත්තත් එක්ක ඉස්කෝලේ යනකොට තාත්තට කියනවා මාව අතින් අල්ලන්න එපා අත අතහැරලා යන්න කියලා කියනවා තාත්තත් එක්ක යනකොට තාත්තා වෙන්දට නලල ඉවිනකොට තාත්තට කියනවා දැන් එපා දැන් මම ලොකු කෙනෙක් නේ කියලා කියනවා ලැජ්ජයි කියලා කියනවා එතකොට යාළුවෝ තමයි වැඩිපුර ළඟට එන්නේ තාත්තව මග අරිනවා ඊට පස්සේ තව ටිකක් ලොකු වෙනකොට ඒ කියන්නේ අවුරුදු 18ක් 19ක් වෙනකොට තාත්තා කියන කිසිම දෙයක් අහන්නේ නැහැ තාත්තා මොන හරි අවවාදයක් කළත් එහෙම කියනවා ඔයා මොනවද දන්නේ ඔයා දන්න දෙයක් නෑ නේද ඔයා කටපියාගෙන ඉන්න කියලා තාත්තට සැර දානවා හොඳටම සැර වෙන වයසක් වෙනවා තාත්තට උසස් පෙළ කාලේ සාමාන්‍ය පෙළ කාලේ අවුරුදු 16 ඉඳලා 19 විතර වෙනකන් තාත්තට අඩි හප්පනවා සැර දානවා රවනවා අම්මටත් එහෙමයි ඊට පස්සේ 19 ඉවර වෙලා ඔන්න 20 22 විතර වෙනකොට ආයි හිමී සැරේ තාත්තගේ ළඟට ලං වෙනවා ආයි ලං වෙලා අහනවා මේ මම මෙහෙම කළාට කමක් නැද්ද තාත්තේ කියලා එකපාරට ලං වෙන්න බෑ ලැජ්ජයි දැන් අර තාත්තත් එක රණ්ඩු කළානේ ඊට පස්සේ හොරේ ලං වෙනවා ඊට පස්සේ අවුරුදු 25ක් 30ක් විතර ගියාම විවාහ වෙනකොට තාත්තා ළඟ දන්න ගහලා අඬලා බදාගෙන තාත්තව දාලා යන්න බැරුව අඬලා අඬලා තමයි යන්නේ ඊට පස්සේ විවාහ වෙලා දරුවෝ හැම ලැබිලා අවුරුදු 40 45 වෙනකොට තාත්තා නැහැ එතකොට තාත්තා මැරිලා එතකොට දුව ඇවිල්ලා හිතනවලු අනේ මගේ තාත්තා ජීවතුන් අතර හිටියානම් කියලා එතකොට තමන්ගේ ජීවිතේ අර තාත්තව මගහැරෙන වයසක් තියෙනවා අම්මව මගහැරෙන වයසක් තියෙනවා ඇත්තම කිව්වොත් මේ බණ කියන මටත් ඒ වයසේදී අම්මයි තාත්තයි දෙන්න මගේ ඇරුණා. ඒක තමයි අපි හැමෝටම වෙන දේ. අපි එතෙන්දි බුද්ධිමත් වෙන්න ඕනේ. එතකොට ඒක අඩු කරගන්න පුළුවන්. අවුරුදු 13 ඉඳලා අවුරුදු 19 වෙනකම් වයස් කාණ්ඩයේ ඇතුළේ සමහර කාලයක් තියෙනවා. ඒ මුළු කාලයම නොවුනත් සමහර කාලයක් තියෙනවා අම්මයි තාත්තයි දෙන්නව අපිට මග හැරෙනවා. ඒ දෙන්නව අපි ටිකක් ඈත් කරනවා. ඒක තමයි මේ නව යෞවන වයසේ මානසික ස්වභාවය. හැබැයි අපි එතෙන්දි බුද්ධිමත් වෙන්න ඕනේ අපි එතෙන්දි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ එතකොට අපිට ඒ දෙන්නව අයින් කළා දාලා යන්න ඕනේ නෑ හැබැයි අපි බුද්ධිමත් නොවි මෝඩ යාළුවෝ ටිකකට අහු වුණොත් එහෙම මෝඩ යාළුවෝ ටිකකට අහු වුණොත් අපිට අම්මයි තාත්තයි දෙන්නව අවුරුද්දකට දෙකකට නෙමෙයි දුවේ සදාකාලිකව මගේ ඇරෙන්න පුළුවන් දුවලට ඕන්නම් බලන්න මම මේ කියන දේ පුතාලට ඕන්නම් බලන්න මම මේ කියන දේ පැල්මඩුල්ලේ තියෙන අපේ කුප්පියවත්තේ බෝධානන්ද ස්වාමීන් වහන්සේ පවත්වගෙන යන මිතුරු මිතුරෝ කියලා සංවිධානයක්. එතනට ගිහිල්ලා බලන්න මත්පැන් වලට මත්පැන් නෙමෙයි විස මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච තරුණ දූල පුතාලා විශේෂයෙන් පුතාලා ගොඩාක් ඇවිල්ලා ඉන්නවා. මද්‍රව්‍ය කියන්නේ පුතේ ඔය නොයේ විදිහේ මද්‍රව්‍ය જાති තියෙන්නේ නරක මද්‍රව්‍ය කුඩු වර්ග අයිස් කියලා කියනවා අන්න ඒ වගේ ඒවා. ඒවට ඇබ්බැහි වෙලා අම්මා තාත්තයි දෙන්නට ගහලා බැනලා එකලඟ ගෙදරින් එලවලා එකලඟේ දේවල් විකුණගෙන තමයි මේ මද්‍රව්‍ය ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් ඒ දරුවා අඬ අඬා කියනවා අනේ අම්මට මං ගැහුවා තාත්තට ගැහුවා මං එකලඟ ගෙදරින් එලෙව්වා ඒගොල්ලන්ගේ සල්ලි උදුරගෙන තමයි මම මේ විදිහේ මද්‍රව්‍ය පාවිච්චි කළේ කියලා. ඒ වයසේදී පුතේ අපිට අම්මයි තාත්තයි දෙන්නව අහිමි වුණොත් එහෙම ඒද අපිට අම්මයි තාත්තව දෙන්නව නැති වෙලා ගියොත් අහිමි වෙලා මෝඩ නරක යාළුවන්ට අපි එකතු වුණොත් එහෙම අපිව අම්මයි තාත්තයි දෙන්නව සමහර විට
සදාකාලිකවම අපිට හිමි වෙන්න පුළුවන් සදාකාලිකවම හැමදාටම අපිට හිමි වෙලා යන්න පුළුවන් අයි කවදාවත් ඒගොල්ලෝ ඔබට හම්බෙන්නේ නැති වෙන්න පුළුවන් ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ ඒක එක කාරණාවක් අනිත් එක තමයි පතිබ්බතා පතිබ්බතා කියලා කිව්වේ දුවේ පතිවෘතාව කියන එක පතිවෘතාව කියන එකේ තේරුම තමයි දුවේ විවාහ වෙනකන් දුවෙක් නම් අර මම කිව්ව විදිහට බඹසර ජීවිතයක් ආරක්ෂා කරගන්න ඕනේ විවාහ වුණාට පස්සේ දුවෙක් නම් තමන්ගේ ස්වාමියා ඉක්මවලා යන්න හොඳ නැහැ ඒක ඉතාම වැදගත් දුවලට මම පොරොන්දු වුණා යසෝදරාව ගැන ටිකක් කියනවා කියලා යසෝදරා සිරිතේ අපි දකින වටිනාම තැන මෙතනයි යසෝදරා මහරහත් තෙරණිය ලෞතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ළඟ පිරිනිවන් පාන දවසේ ඇවිල්ලා බිම දිගා වෙලා වැඳගෙන වදාරනවා ස්වාමීනි ඔබ වහන්සේ සංසාරේ මාව දාලා ගිය දැන් තිබුණා ඔබ වහන්සේ මාව සංසාරේ අත්හැරලා පරදාර සේවන යෙදිච්ච අවස්ථාවක් තිබුණා හැබැයි ස්වාමීනි ඔබ වහන්සේට මාව එපා වුණාට මම ඔබ වහන්සේ වෙපා කිව්වේ නෑ මං ඔබ වහන්සේව අත්හැරියේ නෑ මම පරපුරුෂයෙක් ඇසුරු කළේ නෑ සාංසාරිකවම මුළු සංසාර ගමනේම මම පරපුරුෂ සේවනයක් කළා නෑ ස්වාමීනි කියලා සත්‍යක්‍රියා කරනවා බලන්න දුවේ කොච්චර සිංහනාදයක්ද කියලා කාන්තාවකට කරන්න පුළුවන් යසෝදරාව කියන්නේ මේ ජීවිතය ගැන විතරක් නෙමෙයි මුළු සංසාරයක් ඇපේට තියලා කියනවා දුවේ මුළු සංසාරෙම කවදාවත් මං ඔබ හැර වෙන පුරුෂයෙක් ඇසුරු කරලා නැ වෙන කිසිම කෙනෙකුට කියන්න පුළුවන් දෙහෙම යසෝදරාවට විතරයි කියන්න පුළුවන් කොයිතරම් ශක්තිමත් ගැහණියක්ද දුවලා අදිෂ්ඨාන කරගන්න සංසාරකද අප වෙන්න බැරි වුණත් මේ ජීවිතේදී හරි Tamanට ශක්තියක් තියෙන්න ඕනේ Tamanගේ ස්වාමියා Tamanගේ බිරිඳ ඉස්සරහා දුවෙකුට පුතෙකුට කියන්න පුළුවන් වෙන්න ඕනේ මම ඔබ හැර වෙනත් පුරුෂයෙක් පුතෙක් නම් වෙනත් කාන්තාවක් ඇසුරු කරලා නැහැ මම හරිම පිරිසිදු ජීවිතයක් ගත කරන්න මං ඔබ වෙනුවෙන් කැපවුණු ජීවිතයක් ගත කරන්න කියලා පුතේකට දුවේකට කියන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕනේ ඒක තමයි විවාහ ජීවිතයක තියෙන ශක්තිය දුවල කවදා හරි විවාහ වෙනවා එදාට දුවලට ඒ ශක්තිය හම්බෙන්නේ එතකොට දුවේ නිසා හොඳට මතක තියාගන්න දුවල විශ්වවිද්‍යාලයට ගියත් උසස් අධ්‍යාපනයේ හදාරන්න ගියත් එතකොට දුවල හොඳට මතක තියාගන්න තෙම්බතෙක් තෙම්බතියක් වේවා ආදරය කරන කෙනෙක් හම්බුණත් ඒ ආරක්ෂාව තමන්ගේ පතිවෘතාව ආරක්ෂා කරගන්න තමන්ට කවදා හරි දවසක බොහොම අභිමාණයෙන් කියන්න පුළුවන්කම තියෙනෝනේ මම බොහොම පිරිසිදු කෙනෙක් මම බොහොම පිරිසිදු ධර්මයක් ආරක්ෂා කරපු කෙනෙක් කියලා එහෙම කියන්න පුළුවන් කාන්තාවකට ලොකු ශක්තියක් තියෙනවා ලොකු පෞරුෂයක් හැදෙනවා එහෙම කෙනාට පිරිමියෙක් තුල උනත් ලොකු ගෞරවයක් ඇති වෙනවා ඒක තමයි ඇත්ත කතාව එහෙම නැති වුණොත් පුතේ දුවල දිහා බලන්නේ බොහොම නිකන් අවප්‍රමාණ කළා එහෙම නැති චරිතයක් චරිතවත් භාවයක් නැති දුවෙක් දිහා අනිත් අය බලන්නේ බොහොම අවප්‍රමාණ විදිහට ඒ දුව දිහා බලන්නේ බොහොම අවමන්සහගත විදිහට මං කියන්නේ එහෙම බලන එක හරි කියන එක නෙමෙයි හැබැයි තමන්ගේ චරිතය තමන්ට රැකගන්න බැරි වුණාම අනිත් සමාජයෙන් තමන්ට ගෞරවයක් අපේක්ෂා කරන්න බෑ දැන් උදාහරණයක් හැටියට හිතන්න මෙහෙම දුවල දැන් මම ස්වාමීන් වහන්සේ නමක් නම් ස්වාමීන් වහන්සේ නමකට අදාළ සීලයක් මම ආරක්ෂා කරන්න ඕනේ එතකොට මම ඒ සීලය රකින්නේ නැති වුණොත් එහෙම මට සමාජයෙන් බලහත්කාරයෙන් ගෞරවයක් ගන්න බෑ ඒ ගෞරවය සමාජයෙන් මට ලැබෙන්නේ ඒ සීලය ඒ ගුණය මම ආරක්ෂා කළොත් දැන් මම නරක වැඩ කළොත් එහෙම මම නොයෙක් අපකීර්තිමත් දේවල් කළොත් එහෙම සමාජයෙන් මට ගෞරවයක් බලෙන් අපේක්ෂා කරන්න බෑ ඒ වගේ තමයි දුවේකටත් ඕගොල්ලන්ගේ චරිතවත් භාවයේ තිබුණොත් දුවලගේ සමාජයෙන් ගෞරවය ඉබේම හම්බ වෙනවා ඉබේම හම්බ වෙන වැඩිහිටියන්ගෙන් පුතාලගෙන් පිරිමි දරුවන්ගෙන් පව ගෞරවයක් හම්බ වෙනවා එයා හරිම හොඳ කෙනෙක් කියන ගෞරවණීය භාවය හම්බ වෙනවා
පුතෙක්ුණත් හොඳට චරිතවත් ජීවත් වුණත් යාළුවන්ගෙන් පවා අනිත් දුව ළඟෙන් වැඩිහිටියන්ගෙන් පවා ගෞරවයක් එයාට හම්බෙනවා. එයා හරිම හොඳ පිරිමි ළමෙක් කියලා. එතකොට ඒ ගෞරවය තමන් විසින් උපදව ගන්න එකක්. සමාජයෙන් බලෙන් ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒත් චරිතවත් බව ඇතුලේ තියෙන અભීත භාවය, ගෞරවණීය භාවය, නිකලල් භාවය. එතකොට ඒක තමන්ගේ චරිතයෙන් උපදින එකක්. එනිසා හොඳට මතක තියාගන්න චරිතවත් භාවය කියන කතාවම වැදගත්. යසෝදරා මහරහත් තෙරණිය ගිහි ජීවිතේ යසෝදරාවට කොච්චර ආරාධනා එනවද වෙනත් කුමාරවරු විවාහ කරගන්න කියලා. යසෝදරාව කියනවා ස්වාමීනි, ඔබ වහන්සේ මාලිගාව අත්හැරලා ගිය දවසේ ඉඳලා ඔබ වහන්සේ සීතල වැලිතලාවල සැතපෙනවා කියලා අහලා මම සීතල වැලිතලාවල නිදාගත්තා. ඔබ වහන්සේ හිස මුඩු කළා කියලා අහලා මං හිස මුඩු කළා. ඔබ වහන්සේ බිම පොළවේ සැතපෙනවා කියලා අහලා මං මාලිගාවේ සීතල පොළවේ නිදාගත්තා. ඔබ වහන්සේ එක වේලේ වළඳනවා කියලා අහලා මං එක වේලේ වැළඳුවා. ඔබ වහන්සේ සඳුන් විලවුන් අත්හැරියා කියලා අහලා මං සුවඳ විලවුන් අත්හැරියා. ඔබ වහන්සේ උස්සසුන් මහසුන් අත්හැරියා කියලා අහලා මං උස්සසුන් මහසුන් අත්හැරියා. ඔබ වහන්සේ කහවත් අඳිනවා කියලා අහලා මං කහවත් අඳින්න පටන් ගත්තා. දැන් එතකොට කල්පනා කරලා බලන්න යසෝදරාව මොනතරම් චරිතයක් ආරක්ෂා කළාද සිද්ධාර්ථයන් වහන්සේ වෙනුවෙන්. ඒකේ තියෙන පෞරුෂයේ ලක්ෂණය මොකද්ද? ඒ ආරක්ෂා කරපු අවුරුදු 7ක් රැකපු ඒ පතිවෘතාවේ වෙන රාජ කුමාරවරු ඇවිල්ලා යසෝදරාවගේ අතිනත ගන්න අහනවා. යසෝදරාව ප්‍රතික්ෂේප කරනවා. අන්තිමට ඒකේ තියෙන පෞරුෂය තමයි යසෝදරාවට සිද්දුද්දෝදන රජුරෝ කියනවා අන්න බුදුරජාණන් වහන්සේ මාලිගාවට වඩිනවා පල්ලෙහාට වඩින්න කියලා. යසෝදරා මොකද කියන්නේ? නෑ, මං උන්වහන්සේ වෙනුවෙන් අවුරුදු 7ක් සීලයක් ආරක්ෂා කළා. උන්වහන්සේ මාව බලන්නේ ආවද නැද්ද බුදුරජාණන් වහන්සේ යසෝදරාව දකින්න? මාලිගාවේ මතුමහල් තලයේ සිරිහනට සිරියන් කුටියට ආවනේ බුදුරජාණන් වහන්සේ වැඩියනේ. ඇයි ඒ වැඩි? යසෝදරාවගේ තිබිච්ච සීලය, චරිතවත් භාවය, ශක්තිය නිසා ඒ වැඩි. ඇයි? එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. ඒ අවුරුදු 7ක් තිස්සේ චරිතයේ සීලය ආරක්ෂා කරපු නිසා. යසෝදරාව අන්තිමට බුදු සිරිපතුල් ළඟ වැඳ වැටිලා අඬනවා. සිරිපතුල් වැළඳගෙන අඬනවා. ස්වාමීනි, අවුරුදු 7ක් තිස්සේ මං නොකා නොබී හිටියා. ඔබ වහන්සේ එනකම් බලන් හිටියා. ඔබ වහන්සේගේ කටහඬක් ඇහෙනකම් බලන් හිටියා. මේ සංසාරේ මම වැඩියෙන් ආදරය කරපු රූපේ ඔබ වහන්සේගේ රූපය. මේ සංසාරේ මම වැඩියෙන් ආදරය කරපු කටහඬ ඔබ වහන්සේගේ කටහඬ. මේ සංසාරේ මම වැඩියෙන් ආදරය කරපු සුවඳ ඔබ වහන්සේගේ සුවඳ. ඒ පුරුෂ ස්පර්ශය ඔබ වහන්සේගේ. මං ඒ ඔබ වහන්සේව දකින්න නැතුව අවුරුදු 7ක් තිස්සේ කඳුළු බිබී හිටියේ. ස්වාමීනි, මේ මං අවුරුදු 7ේම වෙන පුරුෂයෙක් ගැන හිතක්වත් උපදවල නැහැ කියලා කියනවා. හිතක්වත් උපදවල නැහැ කියනවා. සිතින්වත් පරදාර සේවනයක්, සිතින්වත් පරපුරුෂ සේවනයක් කළා නැහැ. සිතින්වත් වෙන පුරුෂයෙක් ගැන හිතලා නැහැ. කොච්චර ගැඹුරු සීලයක්ද එතන? කොච්චර ගැඹුරු පතිවෘතාවක්ද එතන තියෙන්නේ? ඒ පතිවෘතාව කොච්චර ශක්තිමත්ද? ඒ පතිවෘතාව තමයි යසෝදරාව ලෝකයට ප්‍රකට කළේ, නිකලල් චරිතයෙන් ප්‍රකට කළේ. ඒ වෙලාවේ නේද දුවේ බුදු පියාණන් වහන්සේ සඳකිඳුර ජාතකයේ වදාරලා යසෝදරාවගේ පතිවෘතාව ගැන සුද්ධෝදන මහරජුරෝ ඉස්සරහ දේශනා කළේ. එනිසා හොඳට මතක තියාගන්න, ඒ පතිවෘතාව දුවෙකුට අත්‍යවශ්‍යයි. බලන්න බුදුරජාණන් වහන්සේ ඒ යසෝදරාවගේ පතිවෘතාව දේශනා කළා සඳකිඳුර ජාතකයේ වදාලා. ඒ සඳකිඳුර ජාතකයේ වදාලා යසෝදරාවගේ පතිවෘතාව සුද්ධෝදන මහරජුරෝ ඇතුළු රාජකීයයන්ට කියන්නේ. බලන්න යසෝදරාවගේ පතිවෘතාව නිසා ඇයට කොච්චර කීර්තියක් ලැබුණාද? කොච්චර කීර්තියක් ලැබුණාද? එනිසා දුවෙකුට පතිවෘතාව, පතිවත චරිතවත් භාවය ඉතාම අවශ්‍යයි. නිකලල් චරිතයක් උපදව ගන්න. නිකලල් චරිතයක් තමන්ගේ ඇතුලෙන් ගොඩනගා ගන්න. හොඳ පතිවෘතාව තියෙන දුවෙක් වෙන්න. බ්‍රහ්මචර්ය සීලයක් තියෙන දුවෙක් වෙන්න. පතිවෘතාව තියෙන පතිනියක් වෙන්න. පතිනිය කියන්නේ විවාහ වෙච්ච කාන්තාව කියන එක. එතකොට පතිවත් දහම තියෙන පතිනියක් වෙන්න. එතකොට දුවෙක්ගේ ජීවිතය හොඳට ලස්සනට බබලෙනවා, සම්පූර්ණ වෙනවා.
එනිසා මේ වෙලාවේ යසෝදරා මහරහත් තෙරණියගේ චරිතයත් ආදර්ශයට අරගෙන හොඳම හොඳ දුවෙක් වෙන්න බොහෝම බැබලෙන ඒකාලෝක වෙන දුවෙක් වෙන්න පුරුෂයන්ටත් වඩා ශ්‍රේෂ්ඨ වෙන ගුණෙන් පුරුෂයන්ව පරදවන දූරුවණක් දූ රත්නයක් දීතු රත්නයක් වෙන්න දුවලට ශක්තිය ලැබේවා ධෛර්යය ලැබේවා වාසනාව ලැබේවා කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරුවේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ 6-7-8 ශ්‍රේණිවල දියණිවරු ඒ වගේම දෙමාපියන් සහ පන්ති භාර ගුරු මහත්තු මහත්මීන් එකතු වෙලා විශේෂයෙන්ම වර්තමාන දේවි විදුහල්පතිතුමිය ප්‍රදීපා සමරසිංහ මෙතිණිය දේවි බාලිකා විද්‍යාලයේ නවෝදයක් ඇති කරපු විදුහල්පතිනිය එතුමියගේ අනුශාසනා පරිදි පාසලේ සියලුම දියණියන් ගුරු මහත්ම මහත්මීන් දේවි බාලිකා පාසල් ප්‍රජාව එකතු වෙලයි පින්කම සිදු කළේ විශේෂයෙන්ම බෞද්ධ සංගමේ සංවිධානත්වයෙන් අපේ රසිකා මහත්මිය ඇතුළුවේ ආචාර්ය මණ්ඩලයේ මඟ පෙන්වීමත් ලැබමින් දුවල හැමෝම එකතු වෙලා සිදු කළ මේ පින්කමේ කුසල බලයෙන් විදුහල්පතිතුමිය ඇතුළු සියලුම දියණියන්ට ගුරු මහත්ම මහත්මීන්ට දෙමාපියන්ට समस्त पासल प्रजावटम सील यहापत वेवा हुंदर्त में मार्गगत अध्यापन कटियतु वगेम पासल आरंभ करगन ए कटियतु करगन यन्न शक्ति लबेवा देवी बालिका विद्यालय दिनें दिन दिवनु वेवा बेबलेवा केल अपि सेत्पतल आशीर्वाद करनुवा इत्तावता च अम्हेहि संबतं पुण्य संपदं सम्बे देवा अनुमोदन्तु सब्ब संपत्ति सिद्धिया इत्तावता च अम्हेहि संबतं पुण्य संपदं सम्बे देवा अनुमोदन्तु सब्ब संपत्ति सिद्धिया इत्तावता च अम्हेहि संबतं पुण्य संपदं सम्बे देवा अनुमोदन्तु सब्ब संपत्ति सिद्धिया एवगेम විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කර මිය ගිය ආදි විදුහල්පති මෑණිවරුන්ට ගුරු මහත්ම මහත්මීන්ට දියණියන්ට අනද්දෙන කාර්ය මණ්ඩලයේ සේවක මහත්මීන්ට මහත්ම මහත්මීන්ට ආදි ශිෂ්‍යාවන්ට දෙමාපියන්ට එවැගේම අපවත්ති වදාළ ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු දෙනාටම පින් අනුමෝදන් කරනවා ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා ආදි විදුහල්පති මෑණිවරු ඇතුළු පාසල් ප්‍රජාවේ මිය ගිය සියලු දෙනා මෙපින් බෙලෙන් නිවණින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ